රැකියා ලබා දෙන ලෙස බල කරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පොල්දුව මංසන්ධිය අසල දියතු වෙන වටරෝම අභිසදී විරෝධතාවක නිරත වුණා. එහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. අවුරුදු හතරක් පාරේ ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මේ ආවේ. ඒ ආවමත් අපිට මෙහෙමයි සලකන්නේ. නමුත් අපි මේ සටන නවත්තන්නේ නැහැ. සටන මේ විදිහටම දිගටම කරගෙන යනවා. මේ අතර විශ්වවිද්‍යාල අනුදින සේවකයන්ද විරෝධතා පාගමනකින් මුදල් අමාත්‍යංශය අසලට රැස් වුණා. අමාත්‍යංශයට යාම ආරක්ෂකංශ විසින් නතර කරනු ලැබුවා. ඒ අනුව පැයක පමණ කාලයක් ඔවුන් විරෝධතාවේ නිරතව සිට මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක අඛණ්ඩ වැඩවර්ජනයට අදර දින 47ක් වෙනවා. තවමත් පාලනාධිකාරිය සමත් වෙලා නැහැ මේ විශ්වවිද්‍යාල ගැටලුව නිරාකරණය කරන්න. මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමිය සමග සාකච්ඡා කරන්න ලැබුණා. එතුමා පැහැදිලිව කිව්වේ ඒ ලේඛන ඉහළ නිලධාරීන් වෙත ඉදිරිපත් කළා ඉක්මනින් මේ සඳහා විසඳුමක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්නම් කියන එක. අමාත්‍ය මණ්ඩලයේ රැස් වෙනවා යකු අමාත්‍ය මණ්ඩලයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරයි කියන එකත් දැනුම් දුන්නා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ හරහා විශ්වවිද්‍යාල ප්‍රජාවගේ මේ දැවෙන ප්‍රශ්නයට ඉතා ඉක්මනින් විසඳුමක් ලැබේ කියලා. මේ සඳහා ස්ථීරසාර විසඳුමක් නොමැතේ නම් අනිවාර්යයෙන්ම මේ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.